ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ජීවිතය කියන්නේ අභියෝග වලින් පිරුණු එකක්. මේ අභියෝග වලට ඔරොත්තු දෙන ගමන් ඒවා ජය ගන්න නම් පළමු කොට අපි කායිකව මානසිකව නිරෝගී වෙන්න ඕනේ. එනිසාම අපි හිතුවා මේ උදෑසන ඔබේ නිරෝගීකම ගැන කතා කරන්නට ඕනේ කියලා. විශේෂයෙන්ම අද දවසේදී අපි කතා කරන්න සූදානම් වුණේ ආතරයිටිස් කියන රෝග තත්ත්වය ගැන. ආතරයිටිස් පිළිබඳව බොහෝ දැනුවත් කරන්නට අපි බොහොම ගෞරවයෙන් මැදිරියට ආරාධනා කරා විශේෂඥ වෛද්‍ය වජිර සෙනිබිරත්න. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ડોක්ටර් අයිබෝවන්. 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 හරි. මම ආරම්භ කරන්නම්. අපි දැන් ආතරයිටිස් කියන රෝග තත්ත්වය ඉතාමත්ම සුලභ තත්ත්වයක්. අපි මේ වෙනුවට ආතරයිටිස් සම්බන්ධ බොහෝ කරුණු කාරණා අහලා තියෙනවා. හැබැයි අපි ආරම්භ කරමු මොකක්ද ඇත්තට මේ ආතරයිටිස් රෝග තත්ත්වය කියලා කියන්නේ. අපි එතනින් ප්‍රවේශයක් ගමු. ඔව් පමුදි කිව්වාගේ මේ ලෝකේ තියෙන විශාලම ධනය තමයි නිරෝගීකම. අපිට මොනවා සැප සම්පත් ධනය තිබ්බත් වැඩක් නැහැ. අපි නිරෝගීමත් නොවෙනවා නම් ඒක අපි රෝගී වෙලා ඉන්නවා නම්. එතකොට අන්න එහෙම රෝගී වලින් පීඩා විඳින එක රෝගයක් සුලභ රෝගයක් තමයි විශේෂයෙන්ම අද වෙනකොට ලංකාවේ ආතරයිටිස් කියලා කියන්නේ. මේ හුඟක් කාලවට මැදි වයස සහ වයස්ගතය නිතරම කියන දේ මට ආතරයිටිස් තියෙනවා. මේ හන්දිය අමාරු කියන මත වාත කියලා. එතකොට හුඟක් කැ මේ ආතරයිටිස් කියලා කිව්වට මොකද්ද මේ ආතරයිටිස් කියලා කියන්නේ? අපි පොඩ්ඩක් අපි බලමු මේකේ විද්‍යානුකූලව. එතකොට ආතරයිටිස් කියන වචනය පමුදි මේ ග්‍රීක භාෂාවෙන් ආපු එකක්. ආතරයිටිස් කියන්නේ ආත්‍රෝ කියන ග්‍රීක වචනයක්. අයිටිස් කියන්නේ ප්‍රදාහයක්. එහෙම නැත්නම් ඉදිමුමක් කියන එක. එතකොට සන්ධිවල ඇතිවන ප්‍රදාහය. එහෙම නැත්නම් ඉදිමුම තමයි කෙටියෙන් කියනවනම් ආතරයිටිස් කියලා කියන්නේ. එතකොට පමුදි අපි දැන් ගත්තොත් එම අපේ ශරීරය නිකන් මේ ලී කොටයක් වගේ නෙවෙයි. එම සිල්වර් කොටයක් වගේ එක එහෙම එක මේ මේ කියන්නේ කොටසක් නෙවෙයි. මේක හිසේ සිට පාදාන්තය දක්වා විශාල අස්ති මේ පංචරයකින් නිර්මාණය වෙලා තියෙන එකක්. අපි ගත්තොත් එම වැඩිහිටි කෙනෙක්ගේ අස්ති තියෙනවා විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ 206ක් 200කට වැඩි ප්‍රමාණයක් තියෙනවා අස්ති. දැන් අපි ගත්තොත් හිස් කබලේ තියෙනවා අස්ති විශාල සංඛ්‍යාවක්. බෙල්ලේ එතකොට ඒ වගේම කොඳුනාරටි විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉලයට තියෙනවා. මේ අතක ගත්තත් අතේ මේ අපි මේම ගත්තර පස්සේ එක වගේ පුරවට විශාල අස්ති සංඛ්‍යාවක් තියෙනවා. ඒතර මේ වගේ විශාල 200කට වැඩි ප්‍රමාණයක් අස්ති තියෙනවා. ඒතර අපි දන්නවා මේ නර්තන ශිල්පියෙක් කොච්චර මේ සුමට විදියට මේ අංග හසුරවනවද කියලා. එතකොට මේ චලනය වෙනවා. ඒතර මේ අස්ති එකින් එක බැඳලා තියන්නේ හන්දිවලින්. අපි කියන්නේ හන්දියක් කියන්නේ මාර්ග මුණ ගැහෙන ස්ථානයක් නේ. ඒ වගේ මේ අස්ති කීපයක් එම දෙකක් හොයිට වැඩි ගණනක් බැඳලා තියෙන ස්ථානය තමයි හන්දියක් කියලා කියන්නේ. ඒතර හන්දි ගත්තොත් එහෙම මේ වැඩිහිටි පුද්ගලයෙක්ගේ සන්ධි තියෙනවා 350කට ආසන්න ප්‍රමාණයක්. ඒතර බලන්න මේ අස්ති තියෙනවා 200කට මේ වැඩි ප්‍රමාණයක්. හන්දි තියෙනවා මේවා බැඳ තබා ගන්න 350ක් විතර වැඩිහිටි පුද්ගලයෙක්ගේ. ඒතර බලන්න මෙච්චර තියෙනකොට මේවා අනිවාර්යයෙන්ම ඒවා හරි විදිහට ක්‍රියා කරේ නැත්නම් හරි විදිහට පවත්වා ගන්න නැත්නම් එතකොට සන්ධිවල රෝග ඇතියනවා. ඉතින් මේක තමයි කෙටියෙන් අපි ආතරයිටිස් කියලා අපි කියන්නේ. එතකොට අපි දැන් මේකේ ප්‍රභේද හරි සංකීර්ණයි. දැන් නව්‍ය විද්‍යානුකූලව ගත්තත් බටහිර විද්‍යාව එමුණත් ආයුර්වේද විද්‍යාව ගත්තත් මේක ඉතාම සංකීර්ණ මේ රෝගී තත්වයක්. ඉතින් මේක පහසුව පිණිස අපි මේක කාණ්ඩ කරනවා. දැන් අපි මේ ආතරයිටිස් කිව්වට මේක ඇත්තටම ඉතාම සංකීර්ණ හින්දා මේක කාණ්ඩ කරනවා. ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් බටහිර වගේම ආයුර්වේද ගත්තොත් එම්ම මේක රෝගී 50කට වැඩි ප්‍රමාණයක්. එහෙම නැත්නම් සමහර අය වර්ග කරනවා මේක 100ක් විතර. ඒ කියන්නේ කොහොමත් 50කට වැඩි ප්‍රමාණයක ප්‍රභේද ආතරයිටිස් වල තියෙනවා. ඉතින් මේවා ඇත්තටම වෙන් කර හඳුනා ගන්නත් අපහසුයි. ඒකින්ද අපි මේක කාණ්ඩ කරනවා. ඒකෙන් පහසු වෙන්න. දැන් කෙලින්ම දැන් මම කිව්වා දැන් අස්ති දැන් අපි ගත්තොත් එම අස්ති දෙකක් ගත්තොත් එම මේ වගේ හරියට මේ අස්ති දෙක මේ සම්බන්ධ වෙනවා. අස්ති දෙක කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ. මේ අස්තියේ කෙරවල කාටිලෙජ් එකක්. අපි දන්නවා දැන් මෝර එම්ම මාළු කනකොට තේරෙනවා ඒක හපන්න පුළුවන්. මේ නහය ගත්තොත් එම් ඒක නවන්න පුළුවන් කණිත්. එතකොට ඒ කාටිලෙජ් එක කෙරවලේ අස්තියේ කෙරවලේ කාටිලෙජ් එකක් තියෙනවා දෙපැත්තේම. ඊට පස්සේ මේ කාටිලෙජ් දෙක සම්බන්ධ වෙනවා යම්කිසි පටලයකින්. එතකොට මේ පටලය සම්පූර්ණ ආවරණය වෙලා ඒක ඇතුලේ තියෙනවා හරියට ග්‍රීස් වගේ. අපි ඒකට කියනවා සයිනෝවියල් ෆ්ලූයිඩ් එකක් කියලා. එතකොට අර කාටිලෙජ් එකෙන් තමයි ඒක මේ ෂොක් අබ්සෝබ එකක් වගේ. ඒක නැත්තම් මේ අස්ති දෙකක් ගැටනොත් එහෙම තුවාල වෙනවා. මෙන්න මේ වගේ එකක් තමයි හන්දියක් කියලා කියන්නේ ඉතාම සරලව.
එතකොට මේ ආශ්‍රිතව ඒ කියන්නේ මේ අස්තිවල එහෙම නැත්නම් කාටිලේජ් වල අර මං කිව්ව අර මැද තියෙන තරලය මොක්කරි කියන්නේ රෝගී තත්ත්වයක් ඇති වුණොත් අන්න ඒවට අපි කියනවා සන්ධි ආශ්‍රිතව ඇති වෙන ආතරයිටිස් ඒ කියන්නේ සන්ධිගත වාත උඟක් වෙලාට ඔස්ටියෝ ආතරයිටිස් කියලා අපි හඳුන්වන්නේ ඒක ඊට පස්සේ දැන් මේවා එකිනෙක සම්බන්ධ වෙනවා දැන් කණ්ඩරා පේශි වලින් එක එක ටෙන්ඩන්ස් වලින් සම්බන්ධ වෙනවා ඒතකොට ඒවා ඉරීම් වෙන්න පුළුවන් තැලීම් වෙන්න පුළුවන් එතකොට ඒකත් අපි ආතරයිටිස් හැටියට හඳුන්වනවා. එතකොට ඒකත් අර ආතරයිටිස් වගේ තමයි ඒ ලක්ෂණ. ඊට අමතරව දැන් අපේ කොඳුනාරටි විශේෂයෙන්ම කොඳුනාරටිය ආශ්‍රිතව නොයෙකුත් ඒ රෝග තත්ත්ව තියෙන පුළුවන්. ඒවත් ඇත්තටම ආතරයිටිස් කාණ්ඩයකට මෙයා කියන. ඊට පස්සේ මේ සම්බන්ධක පටක එහෙම නැත්නම් කනෙක්ටිව් ටිෂුස් වල ඇති වෙන ආතරයිටිස් තියෙන. එතකොට මේ විදිහට අපි රෝගියෙක් ආවට පස්සේ ඒ රෝගය ඒ කියන්නේ සන්ධි කෙලින්ම සන්ධි ආශ්‍රිතව එහෙම නැත්නම් සන්ධිත් එක්ක තියෙන අර කණ්ඩරා ටෙන්ඩන්ස් ඒවත් එක්ක සම්බන්ධ එහෙම නැත්නම් ඒ කනෙක්ටිව් ටිෂු ඒ කියන්නේ සම්බන්ධක පටකාශ්‍රිතව එකක්ද කොඳුනාරට එකක්ද කියලා අපි තෝරා බේරගෙන තමයි අපි අඳුනගන්නේ. එතකොට මේක හරි පහසුයි. එතකොට එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් අපි කැක්කුමයි එහෙම නැත්නම් සන්ධියක් වුවන් පස්සේ මේක එතකොට අපිට හරි නිශ්චිත ප්‍රතිකාරයක් කරන්න බෑ. ඉතින් ඒකින්ද අපි මේක හරි නිශ්චිතව අඳුනගන්න ඕන මේ ආතරයිටිස් එක මොන කාණ්ඩයට අයිති වෙන්නේ ඊට පස්සේ වයස් ප්‍රබදයේ බලලා අන්වය කරනවා. ඉතින් පමුදි මේ ඇතරම දැන් බක්කයා හිතනවා මේ ආතරයිටිස් කියන්නේ මේ වයස්ගත ඇයට හැදින එකක් කියලා. නෑ දැන් ඔබට මට වගේම ඇතරම සමහරලාට මාස 6ක කුඩා දරුවෙක්ගේ අවුරුද්දක දරුවෙක්ගේ ඉඳන් 80ක් 90ක් වයස ජීවත් වෙන මහල්ලෙකුට දක්වා මේ පරාසය තුළ ඕනම කෙනෙකුට ආතරයිටිස් හැදෙන්න පුළුවන්. හොඳයි. ඉතින් අපි ආතරයිටිස් ගැන කතා කරන්නේ විශේෂයෙන් අපි ආතරයිටිස් කියන්නේ මොකද්ද සහ ප්‍රභේදයන් ගැන කතා කරා. තවත් ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා මේ පිළිබඳව. හැබැයි මේ විරාමයෙන් පස්සේ. ආතරයිටිස් කියන්නේ ඉතාමත්ම සුලභ ඒ වගේම අපේ බොහෝ දෙනෙක් අහලා තියෙන රෝග තත්ත්වයක්. හැබැයි නිහාට ගිහිලා වඩාත් වෛද්‍ය විද්‍යාත්මක කරුණු කාරණා රසක් සාකච්ඡා කරමින් අපි හිටියේ. වෛද්‍යතුමනි මම කැමති දැනගන්න දැන් ආතරයිටිස් රෝගී තත්ත්වය ඇති වෙන්න බලපාන සුවිශේෂ හේතු තියෙනවද? ඔපමුද මේකට හේතුත් ඇතරම විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේක අපි කියවනේ මේක ඇති වෙන්නේ සන්ධිවල. සන්ධිවල ඇති වෙන ප්‍රදාහිත තත්ත්වයක්. එතකොට දැන් අපි බොහොම සරලව ගත්තොත් එහෙම දැන් ඕනම දෙයක් ඒ කියන්නේ අති අධික ලෙස ඒ කියන්නේ අපි ඕනට වැඩිය අධික ලෙස බර උසුලනවා නම් ඒ කියන්නේ සමහර වෘත්තීන් තියෙනවා ඒ කියන්නේ බර උසුලන්න ඕන. නමුත් දැන් අපි හිතමු කුඩා දරුවෝ ගත්තොත් එහෙම ඒ කුඩා දරුවාට රොත දෙන්නේ නැති විදිහේ විශාල බෑගයක් බර ප්‍රමාණයක් මෙයා කරන ඒකත් ඒ කියන්නේ හරි විදිහට නෙවෙයි සමතුලිත විදිහට නෙවෙයි අසමතුලිත විදිහට මේක ඔසවාගෙන යනවා නම් කාලයක් තිස්සේ අධික ලෙස එතකොට බර වැඩි වුණාන් පස්සේ ඒක කෙලිම බලපාන්නේ සන්ධිවලට. ඒ කියන්නේ විශේෂයෙන්ම දණහිස් සහ විලුඹ ප්‍රදේශ ඒ කියන්නේ සන්ධිවලට බලපාන. එතකොට ඒ සන්ධිවල තියෙන අර තියෙන පටක සහ ඒ තරලය ගෙවෙන්න පුළුවන් ඉක්මනට. එතකොට ඕනකට වැඩිය ඇවිදිනවනම් ඇවිදින එක හොඳයි ව්‍යායාමයක් හැටියට. නමුත් අධික ලෙස අනවශ්‍ය විදියට ඇවිදිනවනම් කෙනෙක් ඒ සන්ධිවලට බලපාන්න පුළුවන්. ඉතින් මේක බොහොම සුලභ තත්වයක්. ඒ කියන්නේ අපිට ඔරොත්තු නොදෙන විදිහේ බර එසවීම සහ අධික ලෙස මේ ඇවිදීම. ඊට පස්සේ මේ ඊළඟ සුලභ තත්වයක් තමයි මේ බර, ශරීරයේ බර. අපි දැන් අපිට තියෙන්නේ මේ ඉතා මේ කියන්නේ අපි තු මේ ධනිය සන්ධි දෙක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ යම් කිසි සුළු ප්‍රමාණයක මේ තරලයක් තියෙන්නේ. ඉතින් මේකට අසාමාන්‍ය විදිහට කිලෝ 60-70ක් සමහරලාට කිලෝ 80ක් විතර 100ක් විතර වුණොත් එහෙම මේ සන්ධි දෙකට මේක දරා ගන්න අමාරුයි. ඉතින් ඇවිදිනකොට ඒක කිලින්ම එතකොට ඒක විඩාවටපත් වෙනවා, ඉරෙන්න පුළුවන් පීඩාවටපත් වෙනවා. එතකොට ශරීරයේ විශේෂයෙන්ම බර පාලනය වැඩගත් ඒ කියන්නේ අධික ලෙස බර තියෙනවා නම් ඒකත් හේතු වෙනවා පසු කාලෙනේ මේ ආතරයට සැදෙන්න. ඊට පස්සේ විශේෂයෙන්ම ජානමය තත්ත්වයන් තියෙනවා. ඒ කියන්නේ අපේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියෙම ඇති වෙන අසාමාන්‍යතා හින්දා විශේෂයෙන්ම ඔය ආම වතේම නැත්නම් අපි කියන රුමටොයිඩ් ආතරයිටිස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට මේ ඔය මේ වකුගඩු ඒ කියන්නේ ආශ්‍රිත ඒ කියන්නේ පද්ධතියේ තියෙන මේකකින්ද සමහර ඒ කියන්නේ සමහර උෂ්ණාධික ආහාර ඒ කියන්නේ ඇලර්ජික් වෙන්න පුළුවන් ආහාර නිතර සහ දැඩි ලෙස ගන්නවා නම් යූරික් ඇසිඩ් වගේ දේවල් ඇති වෙලා ඒක මගින් ආතරයිටිස් ඇති වෙන ප්‍රභේදයක් තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට මේක සුලබයි. ගවුට් කියලා කියන්නේ ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම දැන් වයස්ගත වෙනකොට මේක සාමාන්‍ය සුලබ වෙනවා. මොකද වයස්ගත වෙනකොට
හරි පාලනයක් අපි අර කැම් පාලනයක් නැත්නම් බර පාලනය කරගත්තේ නැත්නම් ඒ වගේම සමහර රෝග තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දියවැඩියා වගේ රෝග තියෙනකොට දියවැඩියා පාලනය කරගත්තේ නැත්නම් දියවැඩියා වගේ තියෙන හැට විශේෂයෙන්ම දැන් ඔය උරහිස ආශ්‍රිතව ඒ කියන්නේ බෙල්ල ග්‍රීවය ආශ්‍රිතව එන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන ඔය ෆ්‍රෝසන් ෂෝල්ඩර් වගේ ඒ කියන්නේ දියවැඩියාව පාලනය කරගන්න බැරුණාන් පස්සේ තියෙන හේතු හින්දා අතරට සෙදෙන්න පුළුවන්. ඊට පස්සේ විශේෂයෙන්ම කාන්තාවන්ට මේ ආර්ථවය මාසිකව සිදෙන ආර්ථකයේ ආර්ථවය අවුරුදු 50 55 වෙනකොට නතර වෙනවා. ඊට පස්සේ අපි එකට කියනවා මේ ආර්ථව අනාර්ථව භාවයෙන්ද එතකට හෝමෝන් යම් කියන්නේ පවතගෙන ආපු හෝමෝන ක්‍රියාකාරීත්වය නතර වෙනවා. ඊට පස්සේ අතරට සිදෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනෝපෝසල් අතරේ කාන්තාවට විශේෂය. ඉතින් මේ වගේ විශාල හේතු ගණනාවක් තියෙනවා. දල වශයෙන් ගත්තොත් එීම අපේ විශේෂයෙන්ම වැරදි ආහාර සහ මේ බර පාලනය කරගන්න බැරි හින්දා. ඉතින් අපි ප්‍රධාන වශයෙන් අපි මේක සුලභ රෝග කීපයක් ගත්තොත් එීම දැන් අපි මම අර කලින් කිව්වාගේ ආමවාත කියලා අපි කියනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් වටේර විදියට රූමටොයිඩ් ආතරයිටිස් කියලා. මේක ඇත්තටම ශරීරය අර ප්‍රතිශක්ති කරන පද්ධතිය ඇති වෙන මේකක් හින්දා ඒ වගේම ආහාරවල ඍජු බලපෑමක් මේකට තියෙනවා. ඒ කියන්නේ අපි සමහරලාට අපිට නොගැලපෙන ආහාර අපි ගන්නවා විශේෂයෙන්ම. ඒ වගේම අපි ඒ කියන්නේ ආහාරවල විශේෂයෙන්ම අපි ඇත්තටම විශේෂයෙන්ම මේ ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර. අපි හිතමු දැන් අපි රෑට 9ට 10ට කනවා විශාල වශයෙන්. ඒ කියන්නේ මස් මාංශ ඒ වගේ දේවල් කිරි බිත්තර ඔක්කොම කාලා එහෙම්මම අපි නිින්දට යනවා. එතකොට මේ ආහාරය දිරවන්නේ නැහැ. එතකොට දිරවන්නේ නැතුණාන් පස්සේ එතන විෂක් ඇති වෙනවා. ඒ කියන්නේ නොදිරපු ආහාරය. මේක දිගින් දිගට වෙනකොට මේ විෂ තමයි අපි ආහාරය කියලා කියන්නේ. මේ විෂ ඇතරම ලේවලට එකතු වෙලා ලේවලෙන් පස්සේ මේ හන්දි ආශ්‍රිතව එකතු වෙලා කාලයක් තිබිලා තමයි මේ විෂ මේ සන්ධි ආශ්‍රිතව එකතු වෙලා ආමවාතය හැදෙන්නේ. ඒ වගේම තව ප්‍රභේදයක් තියෙනවා සාමාන්‍ය වයස්ගත සහ කාන්තාවන් සුලභ කියන්නේ සන්ධිගත ප්‍රදායක. ඒ කියන්නේ උදේ නැගිටිනකොට සමහරවිට අපිට අමාරුයි. උදේ නැගිට ගන්න ටිකක් අමාරුයි. විශේෂයෙන්ම මේ ධනි සන්ධි වගේ දේවල් වෙනවා. මේක සන්ධිගත වාත හැටියට අපි හඳුන්වනවා. ඉතින් මේ දෙක මොකක් ප්‍රබලයි. ඒ වගේම දැන් අර මම අවසාන වශයෙන් කිව්වා අර වාත රක්ත කියලා මොකක් අය කියනවා. ඔය රක්ත වාතය කියලාත් කියනවා වාත රක්ත කියලා. මේක ඇත්තටම ටිකක් සුලභ තත්වයක්. මේක ඇත්තටම ඇති වෙන්නේ අර විෂ තත්වයක් හින්දා අර කිව්වාගේ අර යූරික් ඇසිඩ් වගේ දේවල් හින්දා ඇති වෙන්න පුළුවන්. මේක ඉතාම සුළුෙන් තමයි සමහරලාට ඇති වෙන්නේ. සමහරලාට කෙනෙක්ගේ විලුඹ පාදවල ඉදිමුමක් ඇති වෙනවා, පොඩි වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ආශ්‍රිතව තියෙන සමේ කැසීම එහෙම නැත්නම් දද වගේ දේවල් ඇති වෙනවා. ඉතින් අපි ඔක එච්චර සලකන්නේ නැහැ. ඔය මොනවා හරි වේදනා නාශකයක් අරගෙන අපි මේක මග අරගන්නවා. නමුත් මේක සමහරලාට හරි මේක වාත රක්ත එහෙම නැත්නම් ඒ ආතරයිටිස් කාණ්ඩයේ රෝගයකට අඳුරගෙන ප්‍රතිකාර කරගත්තේ නැත්නම් මේක ඊට එහාට යන්න පුළුවන්. අපි මේකට කියනවා උත්තාන වාත රක්ත කියලා. මේකට ප්‍රතිකාර හරි විදිහට කරේ නැත්නම් ඒක ඊට පස්සේ ගැඹුරු තැනකට යනවා. ඒ කියන්නේ අපිට කියන්නේ ගම්භීර කියලා. ඒ කියන්නේ ඒක ඊට වඩා ඩීප් ලෙවල් එකකට යනවා. ඉතින් ඒක ඊට වඩා සුව කරන්න අමාරුයි. සමහරලාට ඉතාම අපහසුයි. මේක ගිහිල්ලා අවසානයේ මේ සන්ධිවල විකෘති වෙන්න පුළුවන්. විකෘති මට්ටමට ඒ කියන්නේ සමහර දැන් ඔය සොරයිසිස් වගේ රෝග තියෙනවා හැම ඇති වෙන. ඒ හින්දා ඇති වෙන මේ ආතරයිටිස් අවසානයේ සන්ධි විකෘති වෙනවා. ඒ කියන්නේ ඩිෆෝමිටිස් කියලා කියනවා. මේ විශාල මේ gediyawilla අවසානයේ සමහරලාට ශල්‍යකර්ම පවා කරලා මේව හදන්න පුළුවන් මට්ටමටපත් වෙනවා. ඒකින්ද මේක ඇත්තටම වෛද්‍යවරයෙක් විසින් සුසුකන් තියෙන වෛද්‍යවරයෙක් විසින් මේක හරියට නිශ්චිතව හඳුනා ගන්න ඕන. මේක කොහෙද මේ හන්දිවලද එමු නැත්නම් ඒ ආශ්‍රිත තියෙන පටකවල කණ්ඩරාට පේශිවලද එමු නැත්නම් මේක කොඳුවැට පෙළේද ඒ ආදි වශයෙන් අපි හරියට නිශ්චිතව රෝගය අඳුනගෙන හරි ප්‍රතිකාරයක් කරොත් විතරයි මේකට සහනයක් සහ පාලනයක් කරගන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ ඩොක්ටර් හරි ඉතාමත් වැදගත් තැනකට ආවි. දැන් මේක රෝගේ Tamanට ආතරයිටිස් තියෙනවා කියන එක හරියට හඳුනා ගැනීම වැදගත්නේ. හරියට හඳුනාගත්තොත් නිවැරදි අවස්ථාවේ ප්‍රතිකාර කළ සුවය ලබා ගන්නට පුළුවන්. කොහොමද අඳුරගන්නේ Tamanට තියෙන ආතරයිටිස් කියලා? මොනවාද හඳුනාගන්න පුළුවන් රෝග ලක්ෂණ? ඔව් පොමුදි මේක හරි වැදගත්. ඒ කියන්නේ ඔකිය වගේ මේ කොහොමද මේක අඳුරගන්නේ? දැන් ආතරයිටිස් කියන්නේ අයිටිස් කියන්නේ ප්‍රදාහයක් ඉදමුවා. ඒතර මේක ප්‍රධාන වශයෙන් නැති වෙන්නේ සන්ධි ආශ්‍රිතව. එතකොට සන්ධියක ප්‍රධාන පළවෙනිම ලක්ෂණය තමයි වේදනාව. කෙනෙක් කවුරු හරි කෙනෙක් කම්ප්ලේන් එහෙම නැත්නම් යා මේ මෙයා කරනවා නම් එම්ම මේක වේදනාව කියලා ඒක තමයි පළවෙනි ලක්ෂණේ සන්ධි ආශ්‍රිතව ඇති වෙන වේදනාව. ඊට පස්සේ ඒකම එන්න පුළුවන් ඉදිමුමක්. සාමාන්‍යයෙන් තියනකට වැඩි ප්‍රමාණයක යම්කිසි ඉදිමුමක් එන්න පුළුවන්.
वटे आश्रित समय रत्न रतुपाट कमाट वड़ा इतनी सामान सुधु हम तीन प्रदान भूम प्रकटाई कल वेदी इतकोट वेदना तीन इक इधम तीन रत्न पुलवा इवे मुस्ट इक अल्लूम सामान्य वैद्य वन डिटेक्षन हम मेम स्पर्शक इतने वेदना उष्णते वेडीन इतना उष्णत्तीन इवागे मेक चलने तीन एक चलने सामान्य विधि करगा बेगन तदगत मैंने मे लक्षण हतर पहाक कीपैक तीन वेडी प्रमाण एक मूलिक लक्षण अभी अंदर नम अभी मेक इतर प्रमाण तेन इट पास अभी जम किसी रुधिर सह अनीकृत एक्सरे परीक्षण वाले अन्न ये परीक्षण वाले गिहिला निश्चित रोगे अभी अंदर गण मुखद मे रोगे मुखद इट पास रोगे मुन मुन तत्व तीयन मुन मट्टम कद तीयन की निश्चित अंदर गण निश्चित अदुनागतर पास रोगे निवर्दित प्रतिकार उससे गियोत्तम सुखर गण ढकिया तीयन अभी प्रतिकार गण कथा करो उपमुदर प्रतिकार वेडिया कमती मेक रोगे पालने कोई कोई रोगे अकना तपी प्रिवेंशन एम रोगे अतिवेन वलक्वागनीम इतम बेदगा आर्थराइटिस वाल तेग इतनी आर्थराइटिस वाल प्रधानमंत्री हा अट तीरण निश्चित बर ओणम के मेक दिन सर अला मे मेक ओणम तेन मे मे तुर तुर तीयनवा अट वयस सह स्त्री पुरुषेदीन अणु ये आट तीयन बर पावत्म निश्चित बर एक अधिक बर कोहमत पड़ीन तीन अट मुखर तीन आहार पालने विशेष कार्बोहैड्रेट अधिक इवागेम सीनी सह मेदे अभी अवश्य प्रमाण वितरकर मे आहार निवेदि सह निरोगिमत आहार गण पलवीन मध्य रोगी वेलकनागेम रोग हदुरा ये रोगे पौतने अन्ना संहार मे आर्थराइटिस प्रभेद विशेषम अभी कीन उष्णाधिक आहार एक मे विशेषम दंगे उष्णाधिक के मे असात्मिकता एलर्जिक कंडीशन अद्वेन पुलवा आहार वाले पुलवंतर अड़वेन इवागेम दीरवार विशेषम बतुर सह मे मूत्र पिछुद कुंदमदीतम अट तीन मे ते ते पाने समय अपे ब्लैक टी वे नपलता ग्रीन टी इवे अपेर ओण तर औषध तीन औषधी वर्ग एक बेलीमा पोलपल रणवर वगे उंगा देवाल तीन अट मे औषध पान हटिट पावचकर पुलवा इट पास मे आहार पालने अर कि अगेम आहार अर दहार गंपे आहार दिवन यम किसी निश्चित काल एक्ना ये काले इसल आई मत आहार गेकने कैपिट कैम अभी खाण मेहता दंपे आयत खाण एम नू मे आहार खरीदी अरगना इकट निश्चित खाली आगदी आहार दिवन इवे अवशोषण तो एम उत्तम इत किसी विश अति सीएलम देवा विष मे आकरा थिंक इतकोट विधिट अभी आहार गण हरविधि एक प्रमाणवत् खाली आगदी इत पास वेदगात्म देखता अतर मे आहार किलावट वयस विशेष वयस्कृत पुद्गले सह विशेष देवड़िया वगे तीन आहार विशा विशाल विधिट अभी आहार पीलिबंध सरगिलिबंध विन्नोण इवागेम दंगार विशेष इट पश्चि अभी कथाकर मे प्रतिकार संबंधे इट पश्चि औषध तीन अत बटीर विन पुलवा आयुर्वेद विन पुलवा दंगार कि लक्षण प्रधानमंत्री लक्षण वेदनाव इतना वेदनाव समने की मिताम वेदगा वेदनाव समने रोगी अभी सूव इन किलावट नम वेदनाव पालने की इतना वेदगा वेदना अतर बटीर औषधगतम विशाल हम सार्थक प्रतिकार तीन वेदना शमनक आयुर्वेदगत तेजी तीन इतनी वेदना पालने वेदना शमने की ताम वेदगा इट पास रोगे पालने रोग पालक औषध तीन अतर मे बटीर वगेम आयुर्वेद औषधगतम मे रोगे पालने रोग शमनक विशेष औषध पद्धति तीन प्रतिकार पद्धति तीन इत मेवेतर मैं अमाशन सदाकर सुधु सुनह हेच्चर नमूत अभी एम प्रतिकार पद्धति तीन इत पास विशेष देखता है मे भौत चिकित्सा अपिकीन अभ्यंग थेरपीटिक मसाज इतने मे मे संधि मंकने संधि तीन तुलसी पनाक प्रमाण प्रधान संधि तीन विशाल संख्या मे प्रधान मे हंधि वर्ट अभी अभी ताम सरकिल दक्कन अभी मुहुन अभी विविध प्रतिकार करना मून पेडिकर इत मे वगेम अभी प्रति मे अटेंशन या मे 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 मेका दक्वा मे संधि पावत इक संधि वाले
औषधीय तेल तीन एव अभ्यंग थेरपीटिक मसाज कल संधि बहुत चिकित्सक वगे प्रतिकार करो इवागे व्यायाम इतम वेदगा दिनपत अडुगा दवसक दवसकेमन सतीक दवस तुनको हतर वयसन विनस्वेनो ये निश्चित कर्ण व्या व्यायाम वेदगा इवागे मे गता पास प्रतिकार अतरम रोग पालने करवागे रोगे समहारुंगा के सुखरा पूर्वा मे प्रतिकार अतरम वैद्य निर्देश वैद्यवर रोगे तीरने का पास वैद्यवर गे निर्देश अणुअ प्रतिकार गेनिमिताम वेदगा विशेषम दिए वेडियाव පිරිමි පක්ෂයට උනත් දියවැඩියා තියෙන අයට තර බාරුව තියෙනකොට දියවැඩියා වැද්ද දෙක එකතු වුණාට පස්සේ දෙක පාලනය කරලා නැත්තම් විශේෂයෙන්ම කුදු නාරට ආශ්‍රිතව පුරේස ආශ්‍රිතව මේ 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 ආතරයිටිස් ප්‍රභේද ඇති වෙන්න පුළුවන් මේ අවදානම වැඩි. ඉතින් කුඩා ළමයෙන්ගේ උනත් අර විදිහට කුඩා ළමයෙන්ගේ බර විශේෂයෙන්ම දැන් ඒක ප්‍රශ්නයක් මුගක් කාලවට ලංකාවේ දැන් පැන නැගින අධික තර බාරුව තියෙන ළමයි ඉන්නවා. ඉතින් මේක අධික ලෙස බර උසුරගෙන යනවා. ඉතින් විශේෂයෙන්ම කුදු නාරටිය ආශ්‍රිතවතින රෝග ප්‍රදායක තත්ත්වයන් දැන් සුලබයි. ඉතින් මේව ගැන ඇත්තටම අපි මිටෙඩි අවධානයක් යොමු කරන්න ඕනේ විශේෂයෙන්ම ආහාර සම්බන්ධයෙන්. ඔව් ඉතින් විශේෂයෙන්ම ආතරයිටිස් පිළිබඳව අපිට තව බොහෝ දේවල් දැනගන්න තියෙනවා. ඉදිරියේදී තව මේ රෝගී තත්ත්වය පිළිබඳව බොහෝ දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී ඔබ දැනුවත් කරන්නට ආතරයිටිස් පිළිබඳව මැදිරියට එකතු වුණේ විශේෂඥ වෛද්‍ය පජිර සෙනවිරත්න. බොහොම ස්තුතියි ડોක්ටර් අදවසේදී එකතු වුණාට අපිත් එක්ක. තව දවසක මේ වගේ වෛද්‍ය සාකච්ඡාවක් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමත් එක්ක. හිතුවතුනේ තවත් විශේෂාංගයක් ඔබ වෙනුවෙන් ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් ඔබම රැඳිලා ඉන්න මේ ජීවිතේට ඉඩ දෙන්න.